පසුගිය ජනාධිපතිවරණයේදී ලද අත්දැකීම්වලට අනුව ජනාධිපතිවරණ මැතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කොට ඒ සඳහා මෙම තත්ත්වය මගහරවාලීම සඳහා ජනාධිපතිවරණ මැතිවරණ නීතිය කුමන ආකාරයකින් හෝ සංශෝධනය විය යුතුද යන්න පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යාංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් අද දින අධිකරණ හා මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වුණා විශේෂයෙන්ම මේ අතුරින් අති මහත් වූ බහුතරයක් අපේක්ෂකින් 0.1%වත් ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ බව සැලකිල්ලට ගනිමින් මෙලෙස ජනාධිපතිවරණ පනත කුමන ආකාරයකින් හෝ සංශෝධනය කළ යුතු බවට වන යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. මේට අමතරව පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා දැනට ඇති නීතිමය බහදාවන් ඉවත් කර ගනිමින් ඒ සඳහා සුදුසු සංශෝධනයක් පිළිබඳව එක්මනින් විසඳුමක් යෝජනා කරන ලෙසද මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා මෙම නියෝජිතයින්ට දන්වා තිබෙනවා. මේට අමතරව බොහෝ රාජ්‍ය ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව නොලැබෙන හේයින් තැපැල් ඡන්ද දායකින් ප්‍රමාණයටත් වඩා පුළුල් කොට දෙවන්ත වශයෙන් මැතිවරණ සමයේදී තම ලියාපදිංචි කොට්ටාශය සඳහා තැපැල් ඡන්ද අයිතිවාසිකම් ලබා ගැනීම පුළුල් කරමින් සුදුසු සංශෝධනයක් ජනාධිපතිවරණ හා අනෙකුත් ඡන්ද සඳහා ඇතුළත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදනයන් සකස් කරන ලෙසත් ඉන් අනතුරු ඒකී කාර්යයන් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අවශ්‍ය නීති සම්පාදනය සඳහා පාර්ලිමේන්තුව වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.